ආයිබෝන් අදත් මම සතරාගාමී channel එකෙන් ඔයාලා හැමෝට එන්නේ කවුරුත් ආශා කරන ඒ වගේම ලස්සන මල් වර්ගයක් වෙන මෙන්න මේ වගේ round orchid සාකයට හැදෙන රෝග සහ ඒවට ප්‍රතිකාර කරන ආකාරය ගැන කියලා දෙන්න. හරි අපි දැන් බලමු මේවට හැදෙන රෝග මොනවද කියලා. ප්‍රධාන වශයෙන් ගත්තාම මයිට හානිය සහ දිලිර හානිය කියන රෝගී අවස්ථාවල් දෙක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව සාමාන්‍ය සුළු වශයෙන් ඔය එක එක කෘමි හානි මල් කැකුළු වලට කරන ඒ වගේ පත්‍ර වලට යටිපුස් රෝගේ වගේ ඒ වගේ පොඩි පොඩි රෝග එන අවස්ථාවලුත් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මේවට බලපෑම් කරන්නේ මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් සාකයට නම් ගත්තාම මේ දිලිර හානිය සහ මයිට හානිය. දැන් මේ ඔයාලට පේනවා මේ වගේ පත්‍රයක් ගත්තාම මේකේ මේ දිරු ස්වභාවයක් පේනවා වේලිලා අවුවට පිච්චිලා වගේ සමහර වෙලාවට අපිට අවුවට පිච්චිලා කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් මේක ඒ වගේ එහෙම වෙලා නෙමෙයි මේ මයිට හානිය නිසා තමයි මෙහෙම වෙලා තින්නේ. ඔයාලට පේනවා මේකේ පොඩි පැච් ගතියකුත් එක්කලා තමයි මේ දිරු ස්වභාවය ඇවිදලා තියෙන්නේ. ඉතින් ඒ මයිටාවන්ගේ හානිය නිසා තමයි එහෙම වෙන්නේ. ගොඩක් වෙලාවට මේ මයිටාව මේ පත්‍රවල යටිපැත්තේ ඉඳගෙන මේ ශාක වලට කරන්නේ යුස උරා බොන එක. ඒ අවස්ථාවේදී තමයි මේ වගේ මේ දිරු ස්වභාවයක් ඇවිදින් ඒ ගහ මේ වගේ ඊළඟට අනික් පත්‍රයට එනවා. ඊළඟට තව පත්‍රයකට එනවා. ඒ වගේ ඇවිදින් ගහ මේ දුර්වල තත්ත්වයටපත් වෙලා විනාශ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා දැන් මේකේ මේ ශාකය ගත්තහම මේක හොඳ ගොඩක් පරණ ශාකයක් නෙමෙයි මේ හයිබ්‍රිඩ් වර්ගයේ ඕකිඩ් ග්‍රවුන්ඩ් ඕකිඩ් ශාකයක්. නමුත් මේකේ හොඳ මලක් ඇවිත් තියෙනවා. ඒ මල ඔයාලට හොඳට බැලුවොත් පේනවා මේ වගේ අගිස්ස පිපිලා ඉවර වෙලා නැහැ. නමුත් මල නිකම්ම වෙයිලා ගිහින් තියෙනවා. මේකට හේතුවත් මේ මයිටාවන්ගේ හානිය. ඒ කියන්නේ මේ මල් කැකුළේ උස උරා බීමකට ලක් වෙලා ඒ මල් කැකුළ වෙයිලා ගිහින් තියෙනවා. ඒ වගේම දැන් ඔයාලට පේනවා මේ පත්‍රයේ අගිස්ස මේ වගේ වේලිච්ච ස්වභාවයක් තියෙනවා. මේකත් මේ මයිටාවන්ගේ හානිය නිසා මේ වගේ මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි දැන් මේවා නිවාරණය කරනකොට ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ මේ මයිට හානියට දැන් මේ පත්‍ර මෙහෙම වෙන නිසා ඉස්සර වෙලා පොඩි කතුරක ආධාරයෙන් මේ වගේ පත්‍ර කපලා අයින් කරන්න ඕනේ. මේ වගේ මේ කොටස් කියන්නේ මේකේ මේ වගේ මේ දිරු ස්වභාවයට තියෙන මේ වගේ මේ කොටස් මේවා කපලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ අපි වගාවක් ගත්තාම සියලුම ශාකවල ඒ වගේ මේ මයිටාවන්ගේ හානියට ලක් වෙලා තියෙන කොටස් කපලා අයින් කරලා සුද්ධ කරලා අයින් දුනේ. ඊට පස්සේ අපි මේකට කරන්න ඕනේ මයිටා නාශක අපිට වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන් මයිටා නාශක වර්ග නොයෙක් වෙළඳ නම් වලින් තියෙන ඒ වගේ දෙයක් අරගෙන මේවා ගොඩක් වෙලාවට අපිට කරන්න පුළුවන් නම් හොඳම ක්‍රමය තමයි පත්‍රවල යටිපැත්තට ස්ප්‍රේ යන්ත්‍රයක් ආධාරයෙන් මේ මයිටා නාශකයක්ගෙන ස්ප්‍රේ කිරීමකට ලක් කරන්න ඕනේ. දැන් මම ඔයාලට මේ ශාකවල මේවා කොහොමද පත්‍ර කපලා අයින් කරන්න කියලා කරන විදිය කියලා දෙන්නයි යන්නේ. දැන් අපි බලමු ඉස්සෙල්ලා කොහොමද කපන්නේ කියලා. මේ වගේ දැන් මේ වගේ ශාකයක් වුණොත් මේ පත්‍රයේ මෙතනින්ම කපලා අයින් කරන්න ඕනේ. මේක මේ වගේ කපලා අයින් කරලා සුද්ධ කරන්න ඕනේ. ඒ වගේ අයින් කරලා ඊළඟට දැන් මේ ශාකය ගත්තාම දැන් මේකේ මේ මල් නටු අපිට මේකත් මේ වගේ කතුරක ආධාරයෙන් කපලා අයින් කරන්න පුළුවන්. අයින් කරලා දැන් ඔයාලට පේනවා මේකෙත් මෙතන මේ වගේ පොඩ්ඩක් මේ වගේ කළු වෙලා තියෙනවා පිච්චිලා වගේ. මේත් මයිටා හානිය. මේ පත්‍රය ගත්තාම මේක සම්පූර්ණම පත්‍රයම කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පොඩි කොටසක් මේ වගේ කළු වෙච්චි මේ කොටස පමණක් කපලා අයින් කරපුවම ඇති. ඔයගේ දැන් සියලුම වදාවක් විදිහට ගත්තාම සියලුම ශාකවල ඒ වගේ තියෙනවා නම් ඔක්කොම කපලා මේ වගේ හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඒ වගේ සියලුම වගාවේ මේ වගේ පත්‍ර සුද්ධ කරලා ඕගොල්ලෝ මේ ඊට පස්සේ කරන්න ඕනේ මේවට අපි මයිටා නාශකයක් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක නිවාරණය කරගන්න නම් මයිටා නාශකයක් ස්ප්‍රේ කරන්න ඕනේ. ඒ ස්ප්‍රේ කරන කොටත් අපි හොඳට බලා ගන්න ඕනේ මේවා පත්‍රවල යටිපැත්තට විශේෂයෙන්ම මේ වගේ පත්‍රවල යටිපැත්තට තමයි මේ මයිටා නාශකයක් ස්ප්‍රේ කරන්න ඕනේ. ඉතින් ඒවා වෙළඳපළින් ලබා ගන්න පුළුවන් අපිට එක එක වෙළඳ නම් වලින් තියෙනවා. ඒ ස්ප්‍රේ කරන කොටත් වර්ෂා කාලයක නම් මේවා කරන්න හොඳ නෑ. ගොඩක් වෙලාවට මේ වඩාත් සුදුසු වෙන්නේ දවසේ සවස් කාලේ. ඒ කියන්නේ තෙතමනේ මේ ඒ ස්ප්‍රේ කරන ලද ඒ රසායනිකය ගොඩක් වෙලා ගහේ තියෙන්න නම් සවස් කාලේ ස්ප්‍රේ කරන එක තමයි වැඩි හොඳ. ඒ වගේ කරලා සුද්ධ කරලා ඒ වගේ අපිට මේ රෝගය නිවාරණය කරගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට රෝගයක් විදිහට කිව්වා මේ ප්‍රධාන වශයෙන් ගත්තාම රෝග දෙක මයිටා හානියයි දිලිර හානියයි. දිලිර හානිය විදිහට මේ ශාකයට ගොඩාක් හානි කරන දෙයක් තමයි මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් ශාකයේ බල්බ කුණු වීම. ඒකට මෙන්න මේ ඔයාලට හොඳට පේනවා හොඳින් බැලුවොත් මේ වගේ බල්බ තියෙනවා. මේවා පුස් අල්ලලා කුණු වෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට එනකම් මේ ටිකම කුණු වෙලා බල්බයත් එක්ක ශාකයේ විනාශයට ලක් වෙනවා. මේවා ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ තෙතමනේ වැඩි නිසා තමයි මේ දිලිර හානිය ඇති වෙන්නේ. දිලිර හානි ගොඩාක් දුරට අවුරුද්ද ගත්තාම වැසි කාලවලදී ඔයාලට දැක ගන්න පුළුවන්. මේ ගහ කොළත් එක්කම කඩාන වෙටිලා විනාශ වෙලා යනවා. මේ බලපුවාම මේ බල්බ නරක් වෙලා එක්කෝ මේකට එක හේතුවක් තමයි තවත් ප්‍රධාන හේතුවක් මේ දිලිර හානිය සිද්ධ වෙන්න මේ පෝච්චිවල යටිපැත්තේ වතුර බහින්නේ නැහැ සමහර පෝච්චිවල.
හොඳ ජල වහනයක් නැහැ. ඒ වෙලාවට ගොඩක් තෙතමනේ රඳනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ දිලි රහණිය ඇති වෙන්නේ. ඊට පස්සේ ඒ වගේ වෙනවා ඊට අමතරව තව පොඩි පොඩි ඉතින් මේවට රෝග ගත්තාම ඔය අටිපුස් රෝගේ වගේ ඒවත් වෙනවා. අර රෝග දෙක තමයි ප්‍රධාන වශයෙන් ඉන්නේ. අපිට මේවට ප්‍රතිකාරයක් විදිහට කරන්න පුළුවන් එකක් තමයි මේ වගාව ආරම්භයේදීම හොඳ ජල වහනයක් තියෙන මාධ්‍යයක් සහ පෝච්චි තෝරා ගැනීම. එතකොට ගොඩක් වෙලාවට දිලි රහණිය එනවා අඩුයි. ඒ වගේම තමයි මේවට අපිට රසායනික ප්‍රතිකාර විදිහට තියෙනවා නොඑක් වෙළඳ නම් වලින් කඩෙන් මේ මිලදී ගන්න පුළුවන් වෙළඳ සැල් වලින් ඒ වගේ දෙයක් අරගෙන ඒ වගේ අවස්ථාවෙදී මේවට ස්ප්‍රේ කරලා එක්ක වැසි ජලයට තෙමෙන්නේ නැති තැනක හෝ තෙතමනේ අඩු තැනක මේ ගහ සති දෙකක් තුනක් පමණ ඒ ස්ප්‍රේ කිරීමකින් ඒ දිලි රහණියට ලක් වෙච්ච ශාකයේ ඒ දිලි නාශකයක් ස්ප්‍රේ කරලා තියලා තියන්න ඕනේ. ඒ වගේ මේ රෝගය අපිට නිවාරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ යථා තත්ත්වයටපත් වෙනවා. මේක ඊට පස්සේ නැවත නිරෝගී පැලයක් විදිහට වර්ධනය වෙනවා ඔයාලට දකින්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම ඔයාලට මම ඉස්සරහට දාන වීඩියෝ ගැන දැනගන්න පහල තියෙන සතුපාට subscribe button එකක් press කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වුණු තුරු ඔයාලට සුබ දවසක්.